සැදැවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ කුද්දක නිකායේහි ධම්මපදයේහි සහස්ස වර්ගයේන 11 වෙනි ගාථා ධර්මය. යෝ චේ වස්ස සතං ජීවේ දුස්සීලෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සේයෝ සීලවන්තස්ස ජහයිනෝ. මේ ගාථාවෙන් පැහැදිලි කරන්නේ දුස්සීලව අසමාහිතව ගත කරන වසර 100ට වඩා සිල්වන්තව ධානා වඩමින් ගත කරන එක දවස උතුම් කියන කාරණය. සීලය කියන්නේ කායික වායිසික සංවරය. ජහිනෝ කියන්නේ සමත කමඨහන භාවිත කරමින් සිත කුසල අරමුණක සතිමත් කිරීමේ ප්‍රතිඵල වශයෙන් ලැබෙන ඒකාග්‍රතාවය, සමාධිය, සතිමත් බව. සීලවන්ත තැනැත්තාගේ ලක්ෂණ තමයි ඔහු කායිකව සංවරයි, වාචිකව සංවරයි. ඔහු කායිකව යමක් කරනකොට නැවත නැවතත් ඒ ගැන හිතලා කරන්නේ. මුවින් යම්කිසි වචනයක් පිටවෙද්දී ඔහු නැවත නැවත සිතලයි තම වචන භාවිත කරන්නේ. මෙන්න මේ සීලවන්ත භාවය ධර්මය තුල විවිධාකාරයෙන් පැහැදිලි කරනවා. දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අතර සීලමයන් පුණ්‍යක්‍රියාවත් වූ කියලා සීලය පුණ්‍යක්‍රියාවක් විදියට සඳහන් කරනවා. ඒ වගේම පුඤ්ඤාභිසන්ද සූත්‍රයේදී ප්‍රාණඝාතය ආදී පංච දුෂ්චරිතයෙන් වැළකීම මහා පිං උල්පත්, පිං ගංගා පහක් විදියට දක්වනවා. ඒ තුළින් මෙලොව වශයෙන් සමාජගත ජීවිතයේදී නිර්භයව සතුටෙන් ගත කරන්නට හැකියාව ලැබෙනවා. යම් කිසි කෙනෙක් පංචශීලය ආරක්ෂා කරනවා නම් ඔහු මේ සමාජයට අභයන්දේති, අවේරන්දේති, අභ්‍යාපජ්ජන්දේති කියපු විදියට ඔහු මේ සමාජයට අභය දානය දෙන කෙනෙක්, අවෛරී බව දෙන කෙනෙක්, නිර්භයතාවය ප්‍රදානය කරන කෙනෙක් හැටියට දක්වනවා. ඒ සීලය රැකීමෙන් සීලය රකින්න කෙනාටත් යහපතක් වෙනවා. ඔහු වෙසෙන නිවස, සමාජය, වෘත්තීය ජීවිතය, රට, ලෝකයේ හැමතැනම සුවපත් වෙනවා. ඔහුගේ සමාජයේ බියක් සැකක් හටගන්නේ. ඒ වගේම තමා දහම රැකීම නිසා තමාට සමාජය තුලින් දණ්ඩ බිය, දුගති බිය ආදී මේ බිය වලින් නිදහස් වෙන්නටත් පුළුවන්කම තියෙනවා. සීලං යාව ජරා සාධෝ කියලා දක්වනවා. මහලු වීම දක්වාම මේ සිල්වන්ත ජීවිතය උතුම් කියලා දේශනා කරනවා. සමාජයක් සුවපත්ව, සහනශීලීව, සතුටින් ජීවත් වන්නට සීලය සුවිශාල බලපෑමක් මෙහෙයක් සිදු කරනවා. ඊළඟට ත්‍රිවිධ ශික්ෂා අතර සීලය සීලස්කන්ධය වශයෙන් නැත්තම් අදී සීල වශයෙන් දක්වනවා. එහිදී හුදෙක කම්මසකත සම්මාදිට්ඨිය පමණක් නෙවෙයි, ඔහු ආර්ය සත්‍ය පිළිබඳව අවබෝධයෙන්, දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳව අවබෝධයෙන් යුක්තමයි සීලය රකින්නේ. ඇස්කන් ආසාදී ඉන්ද්‍රිය වලට රූපාදී අරමුණු පතිත වෙන අවස්ථාවේදී අප අවිද්‍යාසහගතව හිටියොත් ඒ රූපය තුල හිත බැසගෙන දුක හට ගන්න ආකාරයත්, තමා ප්‍රඥාවෙන් හිටියොත් බාහිර රූපය තුල හිත බැස නොගෙන දුකේ නිදහස් වන ආකාරයත් පිළිබඳව මේ දුක, දුකේ හට ගැනීම, ඒ වගේම දුකේ නිරෝධය සහ නිරෝධගාමි මාවත කියන චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් කිසියම් කෙනෙක් සිල්වන්ත වෙනවා නම් එතනත්තා අදි සීලය සම්පූර්ණ කරන කෙනෙක්, ඒ වගේම සීලකන්දය සම්පූර්ණ කරන කෙනෙක් බවට පත් වෙනවා. එහිදී ඔහු ඇත නැත කියන අන්ත දෙකෙන් දුරවෙච්ච කෙනෙක් විදියට, දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියපු විදියට, ස්කන්ධ පංචකයෙහි සමුදය දැකීම තුළින් නැත කියන අන්තයෙන් දුරවෙලා, ස්කන්ධ පංචකයෙහි නිරෝධය දකිමින් ඇත කියන අන්තයනොත් නිදහස් වෙච්ච දර්ශනයකින් යුතු සීලයයි ඔහු මෙහිදී ආරක්ෂා කරන්නේ. අන්නේ සීලය ආරස්නිගික මාර්ගයේ අංගයක් වශයෙන්, සීලකන්දේ වශයෙන්, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව වශයෙන් ඔහු මේ සීලය ඉහලින් සම්පූර්ණ කරනවා. එය කොතෙක් දුරට යනවාද කියතොත්, අනුමත්තේ සුවජ්ජේසු බහිදස්සාවේ කියපු විදියට සුළු හෝ වරදෙහි බියදක්නා ස්වභාවයෙන් ඔහු වාසය කරනවා. ඒ විතරක් නෙවෙයි, නැචකොද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදීයොන් කියලා සඳහන් කරන ආකාරයට
නුවණැත්තන් විසින් නිග්‍රහ කරන සුළු හෝ වරදක් නොකරන තරමටම ඔහෝ තමාගේ කායික වාචසික මෙන්ම වෘත්තීය ජීවිතය නිවැරදිව පවත්වා ගන්නවා. මෙලෙස ගත කරන සීලය අච්ඡිද්ද සිදුරු නැති සීලයක්, අඛණ්ඩ නොකෙඩුණු සීලයක්, අසබල කබර නැති සීලයක්, අකම්මාස පුල්ලි නැති සීලයක්, අපරාමට්ට තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් ස්පර්ශ නොකරන සීලයක්, විඤ්ඤෝපසත්ත නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන සමාධි සංවර්ධනික සමාධියට උපකාර කරන සීලයක් වෙන්නට ඕන. මෙන්න මේ ලක්ෂණවලින් යුක්ත සීලයක් ඇතිවන්නට නම් අර මුලින් සඳහන් කළ දර්ශනයේ ඔහුගේ ජීවිතය තුළ එකට ගමන් කරන්නට ඕන. පටිසම්පාදය, චතුරාර්ය සත්‍ය, ස්කන්ධ පංචකයේ හට ගැනීම, නිරෝධය කියන මෙන්න මේ දැක්මත් සමග සීලය ඔහුට තම ආධ්‍යාත්මික ජීවිතයේහි පහසුවක් සඳහා හේතු වෙනවා. අන්නේ සීලය ප්‍රඥාවත් සමග එකට මුසු වෙච්ච සීලයක් නිසා ඒක ඍජුවම සමාධි සංවර්ධනික සීලයක් බවට පත් වෙනවා. සිල්වන්ත වෙන පමණට ඔහු සමාධියට නැඹුරු වෙනවා. සමත කමඨහනක් පාදක කරගෙන නිතර නිතර සතිය දිනු කිරීමේ ප්‍රතිඵල විදියට හිත සමාධිමත් වෙනවා. අන්න ඒ කෙනා සමාධිමත් වෙච්ච කෙනෙක් ධ්‍යාන වඩන කෙනෙක් හැටියට සඳහන් කරනවා. මෙන්න මේ විදියට සීලයෙන් සහ සමාධියෙන් යුක්තව කිසියම් කෙනෙක් එක දවසක් ජීවත් වුණත් ඔහුට තමන්ගේ ජීවිතය ගැන හිතනකොට ලොකු සතුටක්, ආධ්‍යාත්මික සුවයක් ඇති වෙනවා. ඒ වගේම ඔහුගේ පරලෝක ජීවිතයත් සුගතිගාමි වෙනවා. ඔහු ජීවිත කාලයේ එන්න එන්නම නිවන වෙත සමීප වෙමින් ඉන්න පුද්ගලෙක් වෙනවා. අනිත් අතට සමාජයට ඔහුගෙන් ඉමහත් යහපතක් සිද්ධ වෙනවා. සමාජයට ඔහු අභය දානය දෙන කෙනෙක් වෙනවා. ඔහු ගත කරන මේ සීලය තමන්ගේ දියුණුව සඳහා පමණක් නෙවෙයි, අනිත් අයටත් මේ සීලය සමාදන් කරවන කෙනෙක්, අනිත් අයත් ධානයට යොමු කරන කෙනෙක් නිසා ඔහු වඩාත්ම සත්පුරුෂ තර උතුම්ම සත්පුරුෂයෙක් විදියට ධර්මය තුළ සඳහන් වෙනවා. මෙන්න මේ විදියට සිල්වන්තව ධ්‍යාන වඩමින් කෙනෙක් එක දවසක් ජීවත් වෙනවා නම් අන්නේ දවස ඉතාම වටිනා උතුම් ජීවිතයක් වෙනවා. යම්කිසි කෙනෙක් දුස්සීලව ධ්‍යාන නොවඩා ගත කරන වසර 100කට වඩා මේ සිල්වන්ත ධ්‍යාන වඩන ජීවිතයේහි එක දවස උතුම් කියලයි මේ ගාථාවෙන් සඳහන් කරන්නේ. සීලය පිළිපැදලා හිත සමාධිමත් කරගන්න කෙනා එයින් නොනවති සමාහිතෝ භික්ඛවේ භික්ඛූ යථා භූතං පජානාති කියපු විදියට හිත සමාධිමත් වූ කල්හි ඔහු ලෝක යථාර්ථයේ නුවණින් විමසල බලනවා. කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ශ්‍රුතමය ප්‍රඥාව විදියට ලබාගත්තා වූ මේ හේතුඵල ධම පිළිබඳ අවබෝධය ඔහු සිත සමාධිමත් වෙච්ච කල්හි නුවණින් මෙනෙහි කරනවා. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍ය ආදී වශයෙන් ධාතු වශයෙන් ඔහු අනිත්‍යතාවය මෙනෙහි කරනවා. ඒ වගේම ඇස අනිත්‍යයි, රූපය අනිත්‍ය ආදී වශයෙන් ආයතනවල සමුදේවය ඔහු බලනවා. ඒ වගේම රූප වේදනාදී ස්කන්ධ වශයෙන් එහි අනිත්‍යතාවයේ සමුදේවය බලනවා. මෙන්න මෙහි ප්‍රතිඵල විදියට එක් අතකින් ඔහු බාහිර රූපේ නිදහස් වෙනවා, අනිත් අතින් අභ්‍යන්තර නාමයන් තියෙනුත් ඔහුට නිදහස් වන්නට මේ සීලය සහ සමාධිය උපකාරයක් වෙනවා. සම්බුද්ධ ශාසනයක අප ලබන ඉහළම ප්‍රතිඵලය තමයි මේ ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කිරීම. එහිදී සීල, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ ත්‍රිවිධ ශික්ෂාවෙහි ඉදිරියට ගමන් කිරීම සඳහා සීලයත් සමාධියත් අපට බෙහෙවි උපකාර වෙනවා. ඒ දෙකම ප්‍රඥා සමග මුසු වෙච්ච සහ ප්‍රඥා වෙත නැඹුරු වෙච්ච කාරණයක් බවට පත් වෙනවා. ඉතින් මේ උතුම් සදහම් මඟ අනුගමනය කරමින් අපේ ජීවිතයට අපේ උපරිම වටිනාකමක් ලබා දෙන්නට ඕන. ජීවිතයක් වටින්නේ කොච්චර මිල මුදල් තිබුණද, කොච්චර වසර ගානක් ජීවත් වුණාද කියන කාරණේ මත නෙවෙයි. සීල සමාධි වශයෙන් වඩන ප්‍රඥා වෙත නැඹුරු වෙච්ච ජීවිතය තමයි උතුම් ජීවිතය විදියට භාගතුන් වහන්සේ මෙහිදී සඳහන් කරන්නේ. එනිසා මේ උතුම් සදහම් මඟ යන්නට අපි හැමදෙනාම වඩා වඩාත් අධිෂ්ඨාන කරගනිමු. ධර්ම ශ්‍රවණයම යසින් රැස් කරගත් මේ උතුම් කුසලයේ හේතුවෙන් ඔබ අප හැමදෙනාටම ධර්මාබෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැමදෙනාටම තුනුරුවන් සරණයි.